බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ප්‍රශ්නාර්ථයක්. එහෙමද? එක පාට් නම් ෆොටෝ ෂූට් එකක් දාපු පළියට මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්ද? දැන් එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවනේ අපි දකිනවා Facebook එකේ කියන තරම්. අයිතු ඒවත් තියෙනවා, කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් තියෙනවා. මිනිස්සු කියනවා මොඩල්ස්ලා කියන්නේ ගණිකාවෝ කියලා. මොකක්ද ඒ කියන්නේ? ඔව් අනිවාර්යෙන්ම. ඒක කරගෙන තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියම තමයි. මියුසික් වීඩියෝ එකකට කීයක් වගේ charge කරනවා සාමාන්‍යයෙන්? 50කට වැඩි. ෆීල්ඩ් එකේ ඉන්න සමහර අධ්‍යක්ෂකවරුන්ගෙන් සමහර නළුවන්ගෙන් එහෙම පොඩි අයිතු යෝජනා කියලා අර සමහර කියන්නේ අන්නේම අවිල්ල දෙනවද? ඔව් අවිල්ල. සෑහෙන අවිල්ල දෙනවා. Click 1. මේවද visual key එකට වගේ පෙන්ලා ඉන්නවා. 50කට වැඩි. සෑහෙන ලොකු ගාණක් බැංක් account එකේ දිනනවා. මේ මේකත් අහනවා. Music video එකට කීයක් වගේ charge කරනවද? ලක්ෂයක්. අර ඔලන්න. Music video එකට කීයක් වගේ charge කරනවා සාමාන්‍යයෙන්? Music video එකට charge කරන ගාණක් දරගන්න ඕනේ. කවුරු හරි මේ මියුසික් ගන්න ඉන්නවා නම් මියුසික් වීඩියෝ එකට මේ වීඩියෝ එක බලුවාට පස්සේ මියුසික් ගන්නවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන්. නෑ එහෙම ලොකු ගණක් ගන්න නෑ. ඉතින් 40ක් 45ක් වගේ තමයි තීට අඩුවෙනුත් යන අවස්ථා තියෙනවා සමහර වෙලාවට. 40ක් 45ක් කියන්නේ ලොකු ගණක් නෙමෙයි. අධ්‍යක්ෂකවරුන්ට බාරයි මේ තීරණය ඔබ සතුයි. මේ මෙහෙම දෙයක් අහන්න ඕනේ. මියුසික් දැන් අර මං කලින් යහුවනේ මේ ෆීල්ඩ් එකේ ඇක්ට්‍රස්ලා මොඩල්ස්ලා සැහැණ ඉන්නවා කියලා. එතකොට එක පාට් නම් ෆොටෝ ෂූට් එකක් දාපු පළියට මොඩල් කෙනෙක් වෙන්න පුළුවන්ද? දැන් එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවනේ අපි දකිනවා Facebook එකේ කියන තරම්. ඕක තමයි ඕක මගෙන් හැම ඉන්ටර්විව් එකකම අහන ප්‍රශ්න. එහෙනම් ඒ කියන්නේ උත්තර දෙන්න කැමති නැද්ද? නෑ කැමති දෙන්න. ඉතින් එහෙම ෆොටෝ ෂූට් එකක් කරපු පළියට මොඩල් කෙනෙක් වෙන්න බෑනේ මිනිස්සුන්ට. සුදුසුකම් තියෙනවද? ඔව් අනිවාර්යෙන්ම. මොනවද තියෙන සුදුසුකම් කියලා කියන්නේ? සුදුසුකම් ඉතින් එක එක්කෙනාගේ ඒ දේවල් අනුව ඒ සුදුසුකම් තියෙන්න ඕනේ ඉතින්. මිනිස්සු කියනවා මොඩල්ස්ලා කියන්නේ ගණිකාවෝ කියලා. මොකක්ද ඒ කියන්නේ? ඒක කරගෙන තියෙන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියම තමයි. කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න සමහර මිනිස්සු සමහර කට්ටියම තමයි මේ තත්ත්වෙට අපිවත් පත් කරලා තියෙන්නේ. අනිත් මිනිස්සුත් එයාලගේ එක එක වැඩින්ද තමයි මේ වගේ කතාවකට ඉතින් අපි උනත් අහන්නේ සමහරලාට අපිටත් කියනවා ඉතින් ඇවිල්ලා. හරි මෙහෙමයි නේද? මෙයා මෙහෙමයි නේද? ඉතින් ඒ එයාලම කරගත්තු දේවල් ඉතින්. එතකොට ෆීල්ඩ් එකේ ඉන්න සමහර අධ්‍යක්ෂකවරුන්ගෙන් සමහර නළුවන්ගෙන් එහෙම පොඩි අයිතු යෝජනා කියලා අර සමහර කියන්නේ අන්නේම ඇවිල්ලා දෙනවද? ඔව් ඇවිල්ලා. සෑහෙන ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ මේ මෙහෙමයි. ඒ කියන්නේ මම අහන්නේ නරකට නෙමෙයි. නරකට මම මේසි ඇත්තටම ඔයාලා කැමති එහෙම කියලා. මේ මම නෙමෙයි මං කියන්නේ. එහෙම කවුරු හරි කියන ඉන්නවද? ආ එහෙම කියන කට්ටි ඉන්නවා. අයිතු ඒවත් තියෙනවා, කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් තියෙනවා. එතෙන් ඩඩ් කරනවා මේක. ඔය අයිතු ඒවා තියෙනවා, කැමති ඒවා තියෙනවා කියලා අදහස් කරානේ. ආ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ප්‍රශ්නාර්ථයක්. එහෙමද? නෑ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියුව නිසා මට මේ ඊළඟ ප්‍රශ්නේ අහන්න බෑ. නම් මොකද්ද කියලා? Click 1.